මෙම පහාරකයන් කවුද? කවර උමනාවන්ත උන්ට තිබුණේ? කවුරු විසින්ද උන් හසුරුවන් ලැබුවේ? ඒ පහාරකයන්ගෙන් මරාගෙන මරන බෝම්බ කරුවන්ගේම අවසානයේදී මේ පහාරකයන් අවසන් වෙනවා. උන්ගේ සැලසුම් අවසන් වෙනවද? කියන එක තමයි වැදගත්ම කරුණ. මොකද රටේ ජාතික ආරක්ෂාව පැත්තෙන් බැලුවොත්, අනාගතයේ පැත්තෙන් බැලුවොත්, ජාතික සමගිය දිසාවෙන් බැලුවොත් වැදගත්ම සාධකය තමයි මෙම පහාරකයන්ගේ උවමනාව මැදිහත් වූ සබත්තාවෙන් පිළිමද ඉල්දරු කිරීම. නමුත් දැනට ඉදිරිපත් වී තිබෙන කරුණු අනුව අපි දැක්කේ නැහැ එවැනි වාර්තාවන් පළ වෙලා තිබෙනව බව මාධ්‍ය තුලින් මේ වාර්තාවේ තිබෙනව සඳහන් වී නැහැ. එනිසා අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් විශාල සාක්ෂිකරුවන් කැඳවමින් විශාල කාලයක් මිඩංගු කරමින් මදක මාධ්‍ය වාර්තා කරලා තිබුණා පිටු ලක්ෂයකට ආසන්න වාර්තාව ජනාධිපතිවරට ලබා දී තිබෙන බව. දැන් මේ වාර්තාව කුමක්? මේ වාර්තාව පුද්ගලයන් දෙදෙනෙක් අතර නඩු වාර්තාවක් නෙවෙයි. ඉඩම් නඩුවක් පිළිබඳ වාර්තාවක් නෙවෙයි. එහෙමනම් ඒ නඩුව වැදගත් වෙන්නේ බොහෝ දුරට ඒ දෙදෙනාට. නැත්තම් ඒ පිළිබඳ හදාරණ නීති සිසුන්. පොද පුද්ගලික ඉඩම් නඩුවක් පිළිබඳ වාර්තාවක් අපිට අවශ්‍ය නැහැ. හැබැයි මේක පසුගිය දශකයේ සිද්ධ වෙච්ච විශාලතම ඛේදවාචකය අපේ රටේ දේශපාලන විශාල ලෙස වෙනස් කිරීම සඳහා සිදු හැරවුම් ලක්ෂ්‍යය. එනිසාම හිතනවා සියලු දෙනාට සාධාරණ යුක්තිසහගත අයිතියක් තිබෙනවා. මෙම වාර්තාවේ තිබෙන්නේ මොනවා? මේ වාර්තාවේ අඩංගුව පිළිබඳව දැනගැනීමේ සාධාරණ අයිතිය. අපි පක්ෂනායක රැස්වීමේදී ඉල්ලා හිටියා මෙම වාර්තාව පමණක් නෙවෙයි දේශපාලන පළිගැනීම් පිළිබඳ වාර්තාවත් විශේෂයෙන්ම පාස්කු කොමිෂන් සභාවට අදා පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කිව්වා. අපි ඒ විතරක් කිව්වා ඒ විතරක් නෙවෙයි. මේ මුද්‍රණය කිරීම සඳහා දීර්ඝ කාලයක් යනවනම් පිටපත් දෙකක් පමණක් පාර්ලිමේන්තු පුස්තකාලයට ලබා දී අනිත් සියලු දෙනාට එහි මේ විද්‍යුත් පිටපත ලබා දෙන්න කියලා ඉල්ලීම අපි කරා. උතට හොන්න පුළුවන් එක නේද PDF පිටපතක් අපිට ලබා දෙන්න. එතකොට අපිට ඒක පරිශීලනය කරන්න පුළුවන්. නැත්නම් ආණ්ඩුව, අපි දන්නවා ආණ්ඩුව හැංගෙන්න හදන්නේ. මේක විශාල පිටපත් ප්‍රමාණයක් තිබෙනවා. විශාල පිටු සංඛ්‍යාවක් තිබෙනවා. එනිසා ඒක සභාගත කරන සැලකිතු කාලයක් යාවි කියන එක. එනිසාම තමයි අපි කිව්වේ නෑ අපට කෝපි දෙකක් පමණක් පාර්ලිමේන්තු පුස්තකාලය තියන්න පොදු පරිහරණයට. හැබැයි එක් එක් මන්ත්‍රීවරයාට ඒකේ විද්‍යුත් පිටපතක් ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලීම් බවට පත් වුණේ. නමුත් ආණ්ඩුව දැන් අද වෙනකොට පාර්ලිමේන්තුව දින 3ක් රැස් වී තිබෙනවා. හෙටත් රැස් වීමට නියමිත තිබෙනවා. නමුත් දැන් හරි පැහැදිලි මේ සතියේ මේ පාර්ලිමේන්තුවට සභාගත නොකරන බව හරි පැහැදිලි. ඒ වගේම ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී මෙම කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී කියන සැකයක් තිබෙනවා. මා මේ කියන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා කියන්නේ ඒක මහජනයාගේ පොදු දැනගැනීම සඳහා අයිතියක් බවට පත් වෙනවා. ඇත්තම ආණ්ඩුවට පුළුවන්කම තිබෙනවා. දැන් ගොඩක් දේවල් විද්‍යුත් තැපෑලා හරහා නේද කැබිනට් මණ්ඩලයේ සූම් මරා රැස් වෙන ආණ්ඩුවක්. නම් පුළුවන්කම තිබෙනවා. ආණ්ඩුවේ වෙබ්සයිට් එකේ මේකේ කොපි එකක් දාන්න පුළුවන්. ඒක හරි හරි සරල වැඩ. හැබැයි ඔක්කොම හැකියාවන් තිබීදී පාර්ලිමේන්තුවට ලබා දීමේ හැකියාව තිබීදී ආණ්ඩුවේ වෙබ් අඩවියේ ඒ පිළිබඳ පළකිරීමට හැකියාව තිබීදී ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියේ පළකිරීමට හැකියාව තිබීදී අධිකරණ අමාත්‍යාංශයට අදාළ වෙබ් අඩවියක පළකිරීමට හැකියාව තිබීදී පොදු ජනතාවට දැන ගැනීම සඳහා මහජන ලියවිල්ලක් බවට පත් කිරීමට ඉඩකඩ තිබීදී සාධාරණ සැකයක් තිබෙනවා ආණ්ඩුව මේක හංගන්නේ කියලා. එනිසා ආණ්ඩුව වහම් මෙම ලියවිල්ලේ අඩංගු මොනවාද, නිර්දේශ මොනවාද කියලා පොදු ජනතාවට දැනගැනීම සඳහා තිබෙන අයිතිය හේතු කොටගෙන මෙය මහජනයාගේ ලියවිල්ලක් බවට පරිවර්තනය කළේ. මම නැවතත් කියන්නේ මේක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ හෝ ඔහුගේ අල්ලපු වැටේ කෙනෙක් පිළිබඳ ඉඩම් නඩුවක් නෙවෙයි. ඉඩම් නඩුවක වාර්තාවක් නෙවෙයි. පසුගිය දශකයේ අපේ රටේ සිදු වුණු විශාලතම ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බ කරුවන් නේද 8 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ප්‍රහාරයට දායක වුණා. 368ක් විතර ප්‍රමාණයක් ඝාතනය වුණා. 506කට අධික ප්‍රමාණයක් තුවාල වුණා. ඒ වගේම සමාජ විශාල කැළඹිලි තත්ත්වයක් නිර්මාණය ලංකාවේ දේශපාලන පෙතම නේද අලුත් දිශාවකට හැරුණා. ඒ නිසා පොදු ජනයාට සාධාරණ අයිතියක් තියෙනවා මේ පිළිබඳව දැනගන්න. ඒ නිසා ජනාධිපතිවරයාත් ආණ්ඩුව තවදුරටත් හොරගල් ඇහුලන්නේ නැතු. මේක ලොකු එකක් කිය. මේක පිටු ලක්ෂයක් තියෙනවායි. මේක අධ්‍යයනය කරන්න ඕනේ කියලා බොරු කියන්නේ නැතුව වහාම මහජනයාට දැනගැනීම සඳහා මහජන ලියවිල්ලක් බවට මේක ඉදිරිපත් කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම. ඒ නිසා අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳින් ප්‍රධානම අරමුණ මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කමිටු සභා වාර්තාව වහාම සමාජයට ඉදිරිපත් කරන රටේ ඉදිරිපත්. තවදුරටත් හංගගෙන ඉඳීම සඳහා යුක්තිසහගත අයිතියක් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට නැහැ. ඒ මොකද දැනට සාකච්ඡා වෙමින් තිබෙන කරුණුවන් මෙම කොමිෂන් සභාවට පැවරී තිබෙන ප්‍රධානම පාර්ශ්වයකට ප්‍රධානම කාර්යයක් මෙම ප්‍රහාරකයන් පිළිබඳ ප්‍රහාරකයන්ගේ අලගිය මුලගිය තැන් පිළිබඳ ඒ සබත්තාවයන් පිළිබඳ ඒ උවමනාවන් පිළිබඳව තාමත් කොයිවත් ලියවෙන්නේ නැහැ. අපිට දැනගන්න සාධාරණ අයිතියක් තිබෙනවා. ඒ නිසා නැවත නැවතත් අපි ආණ්ඩුවට බල කරනවා මේ වාර්තාව මහජනයාට දැනගැනීමේ ලියවිල්ලක් බවට රටට ඉදිරිපත් කරන්න කියන ඉල්ලීමක අපි ආණ්ඩුවට කරනවා. ඉතින් ඒකම තමයි මෙතන සැකේ. දැන් අපිට ඒ ප්‍රශ්නෙම තමයි මම මතු කරන්නේ. ඒ කියන්නේ ඊට පෙර ප්‍රවෘත්ති වාර්තාකරණයක් ගියා. ඔබට මතක ඇති
itu mah ek ahapu bawa itu mah ke madya itu dengan dunia mama teh guna kesewat meter pera perutnya gya meter janadi pati varya sambandha bawa de ekene maithri pala sirisena hitap janadi pati varya agama hitap agama itu rani Wickremesinghe mahatme eva game polis hitap polis pati puji jaya sundra puaraksalekam hemsiri hemsiri fenan dede ai sambandha egolan ta aparada chodana gunukaran kiela ema commission wartawe tibenawa kiela ප්‍රවෘත්තියක් ගියා ඊට පස්සේ දැන් ආයේ ප්‍රවෘත්තියක් යනවා නෑ එම හතර දිනාගෙන් රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාට එවැනි මේ අපරාධ චෝදනා ගොනු කරන්න කියලා එම වාර්තාවේ නැති බව මේ පරස්පරයෙන් දැන් අපිට මේ තියෙන ගැටලු හදන්නේ මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නත් ඉතියෝ පරස්පරයි ඒක විතර කියනවා මේ හතර දිනාට අපරාධ චෝදනා ගොනු කරන්න කියලා ඊට පසුදා තවත් පුවත්පතක වාර්තා කරනවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා මේකට ඇතුළත් නැහැ අනිත් පැයට අපරාධ චෝදනා ගොනු කරන්න කියලා දැන් ඒතර කොයි ප්‍රවෘත්තියද හරි කියලා ඔබටත් මටත් නිගමනයකට එන්න බෑ මොකද වාර්තාව තියෙන ජනාධිපතිවරයා ගාව ඒ නිසා තමයි අපි ප්‍රමුඛම ඉල්ලීම බවට පත්වන්නේ මෙම වාර්තාව ජනතාවට දෙන්න එමෙත හෙට වෙනකොට කියයිද දන්නේ නේද හිටපු ජනාධිපතිවරයාත් මේකට ඇතුළත් නැහැ කියලා කියන්න පුළුවන් එහෙම නැත්නම් වෙන පාර යන කෙනෙක් දාලා කියයි මෙයා තමයි අපරාධ චෝදනා දාන්න ඕමෙන්න පුළුවන් ඒ නිසා තමයි රාජ්‍ය ආණ්ඩුක වගකීම් මෙවැනි බරපතල ප්‍රශ්නයක් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවක් ආපුවාම එය එහි අඩංගු කරුණු පිළිබඳ ජනතාවට දැනගැනීම සඳහා යුක්ත අයිතියක් තිබෙන අන්නේ අයිතියට ගරු කරන්න කියලා තමයි අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බල කරන්නේ එහෙම නැත්නම් ඔබ කිව් පරිදි සැකය කුකුස එහෙට ලියවෙන මෙහෙට ලියවෙන අරවයි තියෙනවා මේවා තියෙනවා කියන සාකච්ඡාව සමාජෙන්න පුළුවන් ඒක හොඳ නැති නිසා